පළමුුවන දේව ප්‍රකාශනය හොසියා දිවැස් ප්‍රසාධිතුමන්ගේ පොතෙන් උපටාගත් පාටයකි. සමිධානන් වහන්සේ වෙත හැරියවුත් මේ යාඥාව උන්වහන්සේට ඔප්පු කරන්න. අපේසිියලු අපරාධවලට කමාවී අප ඒයාඥා කරුණාවෙන් පිළිගත මැනව. එවිට අපි පොරුන්දූ පරිදි ඔබට ප්‍රශංසා කරන්නෙමු. අප ගල්වන්න අසිරියාවට නොහැකිය යුද්ධරත වාහනවලට අප ආරක්ෂා කළ නොහැකිය මෙින් පසුකිසි කලක අතින් තැනූ දේවරූප අමතා ඔබ අපේ දෙවියෝයයි නොකියමු. ස්වාමීනී අනාත අයට ඔබ වහන්සේ දෑනුකම්පාව දක්වන සේක මම ඔවුන්ගේ අපක්ෂපාතකම සුව කරමි මාගේ මුළු සිතින් ඔවන්ට ප්‍රේම කරමී මන්ද ඔවුන් කෙරේ මාගේ උදහස පහ ඊශ්‍රයිල්ට මම පිණිමෙන් බඩ්න්නෙමි ඔවුන් මානෙල්මෙන් පිපෙනු ඇත ලෙබනුන් හි ගස්මෙන් මුල් අදිනු ඇත ඕවුන්ගේ අතු විහිදී යැයි ඔලීව ගස්මෙන් හොබනේ වෙයි ලෙබනුන් හමෙන් සුවද පතුරයි ඕු න්‍යලිත් ආපසු පැමිණ මාගේ සෙවනෙහි වසනු ඇත. උයනක්සේ සමෘර්ථ වී මිදි වැලක්සේ පලධාරනු ඇත ලෙබනුන් හි මීදියුසමෙන් කීර්තිමත්වනු ඇත ඒ ප්‍රයිම් සනගට දේවරූපවලින් තවත් වැඩක් ඇත්්ද නුමලාට පිළතුරුදී නුමලා ආරක්ෂා කරන්නේ මමය. මම කිසි කලක නොමැලවෙන දේවතාර ගසකි නුමලාගේ රැකවරණය මමය නුමලා කිස්සිියලු ආසිරිවලට උල්පත මමය මෙිහිල්ලියා ඇතිදේ ප්‍රඥාවන්තයෝ තේරුම් ගනිත්වා බුද්ධිමත්තු දැන ගනිත්වා සමවිධානන් වහන්සේගේ මාර්කය රිජිය ධර්මිෂ්ඨයෝ ඒ මාර්ගයෙහි ගමන් කරති එහෙත් පෞකාරයෝ එහි පැකිල වැටෙති. දේව වචනය මෙසේය ශුදවර මතයවතුමාගේ සුවිශේෂයෙන් ඔපුටාගත්පාට හැකි සවන් දෙන්න මමවෘර්කයන් මැදට බැටලුවන් යවන්නාක්මින් ඔබයවමි එයින් සර්පයන් මෙෙන් නැනවත්ව පරවියන්මෙන් අහිංසකවසිටින්න. එනිසා මිනිස්සුන්ගෙන් පරිස්සම්වන්න. මන්ද ඔවුන් ඔබ ඔසාවිවලට පාවාදී ඕවුන්ගේ ධර්මශාලාවලදී ඔබට තලනු ඇත. ඕවන්ට හා විජාතීන්ට සාක්ෂයක් පිණිස ඔබ මානිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරියට ගෙනයනු ලබනු ඇත එහෙත් ඕවුන් ඔබ පාවාදන කල ඔබ කතා කළයුත්තේ කෙසේද කිවයුත්තේ කුමක්දැයි සිතමින් කරදරනුවන්න. මන්ද ඔබ කිවයුතුදේ නියමවලාවේදීම ඔබට දෙරු ලබේ. කතා කරන්නේ ඔබ නොව ඔබ තුළින් කතා කරන ඔබේ පියානන්ගේ ආත්මයානෝය තවද සහෝදරයා තම සහෝදරයාද පාතම දරවාද மරණයට පාවා දෙන්නோය. දරුවෝද මௌපියන්ටවිරුද්ධව නැගී සිට ඕන් மරණට පත්කරවන්නோය. මාගේ நாමනිසා සියල්ලන් ඔබට වර කරනු ඇත. ඒත් අන්තිමදක්වා ස්திරව සිටින්නා ගැලවෙන්නේ. ඕුන් එක් නුවරකද ඔබට පீඩා කළහොත් ඊළங்க නුවරට දිවයන්න. සැබවින්ම මමඋබට කියයමි මනුෂ්‍ය පුත්‍රයාණන් එන්න පෙර ඉශ්‍රයලීසිල්ු නුවරවල සැරිසරා නිම කරන්න උපට නොහැකිය සුවිශේෂවාකෙනම් එසේය. සහර වෙලාට අපේ ජීවිත අපි කියනවා? විශ්වාසය කඩවුනාම මම හිතාගෙන හිටපු කෙනනෙේ හිටිය. හිතුවා මෙහෙම කියලා හැබැයි ඒදේ එහෙම සිද්ධ වනේ නෑ කියලා අපි කියනවා. එහෙම නැත්තං අපි කෙනවවා අපි රැවටුනාා කියලා. මේ විදිහේ දේවල් අපේ ජීවිතයට අයිතිවෙන්න පටන් ගන්නේ මාදර ප්‍රේමවන්තේන සමහර වෙලාවට අපි විශ්වාසකරපු විදිහට එහෙම නොවනහම අපිට ලොකු කල කිරීමක් ඇති වෙනවා සහ අපි විශ්වාසය ගොඩනගා ගන්නේ ම දකිනදේ මට ඇහෙන දේශහ මට මනුෂ්‍ය මනසට දැනෙන දේ. එනිසාද ජේසු අපිට පංචි අනතුරවැැඟවීමක් කරවා. උන්වහන්සේ කියනවා. වෘර්කයන් මැදට බැටලුවන් යවන්නාක් මෙෙන් මම ඔබ යවමින්. වෘකයන් මැදට බැටලුවන්. එතකොට එතන ටිකක් අමාරුතත්වයක් තියෙනවා. එනිසාමඋන් වහන්සේ කියනවා අපිට මෙන්න මේ වගේ වෙන්න කියලා. සර්පයන් මෙෙන් නැනවත් වෙන්න ඒ වගේම පරවියන් මෙන්, අහිංසක වෙලා මිනිස්සුන්ගෙන් පරිස්සං වෙන්. ඇයි මිනිස්සුන්ගෙන් පරිස්සං වෙන්න කියන්නේ. අ රැවටලි කාරකම නිසා. හිතපු චරිතය නෙමෙයි අවසානයේදී මටහම්බෙන් හිතපු කෙනත් එක්ක නෙමෙයි අන්තිමට මගේ ජීවිතය බෙදාගන්නවෙන්. මිනිසුන් රැවටිලි කාරයි. ඒ නිසා මිනිස්සුන්ගේෙන් පරිස්සං වෙන්න. මිනිසුන්ගේ පරිස්සං වෙන්න නම් රවටලිකාර නම් ඒ කෙනාව හඳුනාගන්න ට ඕ. හඳුනාගන්න තමයි උන්වහන්සේ අද අපිට කියනවා කතා කරන්නේ ඔබ නොව ඔබ තුළින් කතා කරන ඔබේ පියාණන්ගේ ආත්මයානෝය ඔබ කතා කරන්න වනම් මොනාද කියනදේ ආත්මාණන් වහන්සේ ඔබට දෙනවා එතකොට මේ ආත්මාණන් තමයි අපි කියනවා ජෙසු හඳු වනා සමහර තැන්වල ආත්ම්‍යාණන් වහන්සේව සත්‍යතාවේ ආත්මයානෝ ශුදාත්මයන් වහන්සේ තුළ තමයි මාදර පේමවන්තේනි අපිට නිවැරදිදේ නිවැරදි විදිහට දකින්න පුළුවන් වෙන්නේ. ඒ නිසාමයි අපේ ජීවිතය සම්බන්ධකම් ඇතිකරගන්නට මුලින්. අපේ ජීවිතයේ විශ්වාසයෙන් ඇතිකරගන්නට කලින්. අපේ ජීවිත සමහරක් මිනිස්සුත්තෙක්ක අපේ ගනු දෙනූ පටන්ගන්න කලින් ශුද්ධාත්මයණන් වහන්සේට අධ වෙනවා නම් ශුධාත්මයන් වහන්සේ තුළ මේ සම්බන්ධකම මගගේ ජීවිතයට හරිද. මේ කෙනත් එෙක්ක මේ වෙලාවෙ මම පටන්ගන්න යන මේ ගනුදනවා හරිද. මට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ද. මෙන්න මෙතන්ට අපි යනවා නම් ආත්මයණන් වහන්සේ අපිට නිවැරදිදේ හරිදේ අපිට අවධ කරනවා මයි පෙන්වනවා මයි සහර වෙලාවට අවදවීම තුළ මගේ ජීවිතය වෙන්නට ගිය අනතුරු වලින් මඋන්වහන්සේ ගලවනවා. එනිසා අපේ මනසට අපේ හිතට දැනනදේ කරන්න කලින් ශුදධාත්මයණන් වහන්සේට මුණද මේ ගැන දැනෙන්නේ කියලා උන්වහන්සේ තුළ හොයන්න පටන් ගන්න හොයන්න ඉගෙන ගන්න අ එතකොට අපේ ජීවිතර විශ්වාසයන් කැඩිලා කලකිරිලා. අපි රිද්වගන්න කලින්, ශුද්ධාත්මානන් තුළ, අපිට නිවරදිදේ දකින්න පුළුවන් වවිී.